ශ්‍රී ලංකා භූමිය දුප්පත් උනේ මිනිසුන්ගේ වරදින්ද පාලකයන්ගේ වරදින්ද කෙසේ හෝ වේවා ශ්‍රී ලංකාව තාමත් දියුණු වෙමින් පවතින රටක් මේ රට ගැන සාහිත්‍ය කාරයන් වෙනස් විදිහට දකිමින් එදත් ලෙව්වා බොහෝ විට අදත් ලියනවා මෙට වසර 74කට පෙර ශ්‍රී ලංකාවේ ගමක තිබුණු ස්වභාවය නැතිනම් ගමක නිවසක තිබුණු ස්වභාවය මැනවින් කියන කවි පන්තියක් අපිට හම්බ වෙනවා ඒ තමයි පිටිසර සිරියාව මේ කාව්‍ය පන්ති රචනා කරන්නේ පුතා සාගර පළන්සූරිය මේ සාගර පළන්සූරිය මහත්මයාගේ පිටිසර සිරියාවේ කියන මේ ස්වභාවය අදටත් ශ්‍රී ලංකා භූමිය වටා පවතිනවා එහෙම උනේ කොහොමද ඒක විස්තර කරන එක මේ වෙලාවේ මගේ කාර්යයක් නොවේ නමුත් අනාගත පරම්පරාව ලෙස ඔබ එය තේරුම් බේරුම් ගැනීම ඔබේ වගකීමක් सागर पलंसूर्य महात्म्या रचना करपु मे पिटिसर सिरियावें कियान्ने एक्तरा गमक पैवति एक्केदरक तात्वयाई दुप्पत भवे अगाधय मनाव मे काव्य पांति तुल पेन्नु करनो एय मनोमूलिक तात्वयाद्द देशपालनिक तात्वयाद्द කියලා අපිට වර්ග කරන්න බෑ සමාජ ආර්ථික දේශපාලනික ආගමික ආදී සියලු අංශවල කඩාවැටීම තමයි පුතා මේ තුලින් පෙන්වුම් කරන්නේ අදටත් ඒ තත්වයේ වෙනසක් නැහැ මේ මොහොතේ ලෙන් වාසී මිනිසුන්ගේ නායකයන් රට පාලනය කරන මොහොතක අපිට මේවා දකින්න ලැබීම අනිවාර්යයි वहाले सिदूरु आतरें वैहे बिंदु बेरे गुम मेटिनोगे बीम पोडी वाल वाल हैरे काटु मेटि बीतिए පොළොවට බර තීරේ මැටි ගැලවිලා දිය කාඳ යයි ගේය පාරේ නිල මැසි රෝදින් යට වුණු කැත කුණු කාසල කොඳුරු කරල් ඇත එල්ලුන ගේ වහල මේ ගෙට තිබෙන කමතක් වැනි පොඩි මිදුල තනකොළ උඩින් මාතු වුණු තුත් තේරේ ආකොල කකුලක් බිඳුණු බංකුව වැල් කැඩුණු ඇඳ මේ මුළු ගෙටම ඇතිලි බඩු දෙකය හොඳ මොවිට ලිහුණු මාගලලානු පොටක බැඳ එල්ලා තිබේ ගෙයි යාටලි යකට ඇඳ ගේ හරියටම නොකැඩුණු බඳු නක් නැත්තේ
කලගෙඩියේ පැලැස්තර හත අට ඇත්තේ කුස්සිය කියන ගාව මඩුවේ ලිප මත්තේ කසායක් දෙකක් මොන දවසේද නැත්තේ